අයිබෝවාන් දරුවනි අපි අද සාකච්ඡා කරන්න හදන්නේ උසස් පෙල විභාකිට ඉතාමත්ම වැදගත් පාඩමක් වන ගිනුම් කරන විශය අපිට හම්බවෙන තනි පුද්ගල ඔ්‍යපාරවල මූල්ල ප්‍රකාසන දැමේ මූල ප්‍රකාසන සම්බන්ධ අභ්‍යාස ගත්තම ප්‍රශ්්‍රපත්‍රය තුළ හවුල්්‍යාපාර සමාගන්වගේ ප්‍රශන ජනප්‍ර ප්‍රශ්න මේ ප්‍රශ්න කරනකොට එකට ඉතාමත්ම උදව්වක් වෙනවා මේ තනිපුද්ගල ව්‍යාපාර කියන පාඩමල් ලබා ගන්න අත් දැකමු එහ දැ ඔොයා පුළුවන්වෙෙන් ඕන මේ වෙලාවේඒ පාඩම ඉතාමත් හොඳින් අවබෝධ කරගන්න එනම් අපි පාඩමට සම්බන්ධවෙමු වඩ මේ පේනවද බලන්න මම ව්‍යාපාර සංගිධාන් වර්ග තුනක් නම් කරලා තියෙනවා මේකේ තනි පුද්ගල ව්‍යාපාර හවුල් ව්‍යාපාර සමාගම් කියලා ව්‍යාපාර සංවිධාන තුනක්තිනවා. මෙ සෑම සංවිධානයකම පුතේ මූල්්‍ය ප්‍රකාසන හදනවා. අපි මේ සෑම සංවිධානයකටම අදාළව ඔසස් පෙල විභාගෙදී, මූල්්‍ය ප්‍රකාසන පිළියල කරන විදිහ අපීගෙන ගන්න. මේකේ, පුද්ගල ව්‍යාපාරයක් විශේෂයම ගත්තම එක මූ්‍ය ප්‍රකාසන සකස්කිරීමේ අ්‍යන්ස මම විසින් ක්‍රම දෙකකට පෙළ ගස්සල තියෙනවා ඔබට පුළුවන් බලන්න එකක් තමයි සේෂ පිරක්සුමක් පමණක් තියෙනකොට ආදායම් ප්‍රකාසන හා මූල්ල තත්ත ප්‍රකාසන හදන හැටි සේෂ පිරක්සුමක් විතරක් තියෙනකොට ඊළඟක සේෂපිරක්ෂුමක් තියෙනවා ගැල පිළිත් තියෙනවා එතකොට කොහොමද අපි මූල්ල ප්‍රකාශන සකස් කරන්න මේ තත්ත්වයන් දෙකට තමයි අපි දැන් එන්න හදන්න ඔය අවස්ථා දෙකම ඔබ ඉගෙනගත්තට පසුව ඔබ කේවල ස්වාමි්‍යාපාරයක මල්ල ප්‍රකාසන හොඳින් හදන්න පුළුවන් දරුවෙක් බවට පත් වෙනවා දැන් ි නිබන්ධනයට යම් ඔයාලාට නිබන්ධනය ඔය YouTubeු එක පහලින් ඇති ලිංක් එකක්ඒ ලිං එකට ගයාාමෝවාට ටියවුට් එක ගන්න පුළුවන් දැන් ඔයාල්ඟ ටවුට් එක ගොඩක් ළමයි ඇරං ඇති මේ ලෙස එක අහනවනං පළමුුව ටවුට් එක ඩව්ලෝඩ කරගෙන අහන්න එම නැතුව මේකට සම්බන්ධවීමේදී ස සීයක ප්‍රතිඵලයක් ගන්නා පහසුයි. ඔබට සියක සීයක ප්‍රතිඵලයක් ගන්නනා නිබන්ධනය ඔබ ළඟර ගන්න අවශ්‍යයි. ඇති එහෙනම් ඔබ ලිං එක ඔසටවුට් එක ඩෝඩ කරගන්න ඇරං දැම් පාඩමට සම්බන්ධවෙමු. එක මුලින්ම තියනවා නිපුනතාවේ නිපුනතා මට්ටම කාලච්චේද සංක්‍යාව හා ඉගනුම් පල. ඒ තියෙනවා කේවල ස්වාම ව්‍යාපාරයක මුල්ල ප්‍රකාශන නම්කර හි අවශ්‍යතාව පැහැදිලි කරයි ම් ල්ේද අසාන නට තොගේ ගැලපුම් කරයි. ලැබියුතු ආදායන් කලින්ලද ආදායන් ගලපුම් කරයි. උපච්චිත වියදං ඉදිරියට කළ ගෙව වියදං ගලපුම් කරයි. බොල්නෑ ගලපුම් කරයි යනනාදී ගලපිල්ලි ොඩක්තියනවා. එ වාඩ මේ කේවල ස්වාම ව්‍යාපාරයක ගැලපිළි පිළිබඳ හොඳ අවබුදධයක් ඔයා ලබාගා නවශ්‍යයි. ඉන් පසුව එහ පැත්ත පිටුවේ වාඩතියෙනවා පෙළගස්සන සංකල්ප සිතියම හරි එදි සංකල්ප සිතියම මේ පැහැදිලූම දෙන අදහස තමයි අපි ආදායම් ප්‍රකාසනය හා මුල්ල තත්ත ප්‍රකාසනය හදනකොට ඒ හදන මූල තත්ත ප්‍රකාශන ආදායම් ප්‍රකාසන වලට ගැලපිලිටික භාවිතා කරලා නිවරදි සකස්කිරීමකට අවශ්‍යය මඟ පෙන්වීමක් තමයි මේ සංකල්ප සිතීම තුළ තියෙනෙ ඒයන්නේ සංකල්පසි තියමෙන් ඔබට පැහැදිලි කරනවා ආදායම් ප්‍රකාශනයක් තියෙනවා මූල්ල තත්ත් ප්‍රකාශනයක් තියෙනවා ඒකට අයිටසේස අඩු වැඩිුවීම සඳහා ගැලපීම් කරන්න සිදුවෙනවා ඒ සිදුවන ගැපියම් ටික මයි මේ කියලා පහලට ගැලපීම් ටික තියෙනවා ඉළඟ පිටුව ගත්තම ඔබට පේනවද බලන්න ආදායම් ප්‍රකාශනය කාකෘතියක් තින් හැබැයි ඒආකෘති සිරස්සාකෘතිය එහ පැත්ති තියෙනවා ඒත් ආදෑයම් ප්‍රකාශනයක ආකෘතියන් එක තිරස් ආකෘතිය මං ඔබට යෝජනා කරනවා ඔබට පුළුවන්නං සිරස් ආකෘතියම් පුරුදු වෙන්න මොකද ඒක තමයි විභාගයට ඕන එක ඉළඟට මුල්්‍ය තත්ත ප්‍රකාශනයේ ආකෘතියක් එහ පැත්ති තියෙනවා එක ඔබට බලාගන්න පුළුවන් දැම්ම ආකෘතිය කටපාඩං කරගන්න ඕනෙ නෑ ඔබට මේ ආකෘති අභ්‍යාස හදනවත් එක්කම නිරායාන්සින්ම පුළුවන් බෝට පත්වෙනවා. එනිසම්ඒ අනවශ්‍ය කටපාඩන් කිරීමකට යන්න ඕනේ නෑ. හොඳයි ඒ තියෙන්නේ මූල ප්‍රකාසන හා එකන මූල ප්‍රකාසන වල තියන ආදඇම් ප්‍රකාශනය හා මූල තත්ත ප්‍රකාශනය ආකෘති. එහනම් ඊළඟ පිටුව බලන්න ඊළඟ පිටුවේ තියෙනවා ගැලපීම් සටහනක් යනු කුමත්ද කියලා. ගැලපීම් සටහනක් කියලා කියන්නේ ම මේ ගිනුම්වර්ෂය ගිනුම් වසරක් කියන්නේ සාමාන්‍යයෙන් අපි අවුරුද්දක් කියල හිතන් මේ අවුරුද්ධය තුනයි තිස්සක ඉඳලා ඊළගෞුරුද්දේ තුනයි තිස්සකට මං වර්ෂයක් ලෙස නම් කරන මේක දේදහ කියලා හිතන්න ම ගැලපූම් සටහන් කියෙන එක පැහැදිලි කරන්න හද. දෙදසක දැන් දෙදහ වර්ෂයේ මුදලින් ගෙව්පු දු මුද ගෙව විදුලිය රුපියල් තුන් දහයි හරි දැම මුදලින් විදුලිය ගෙවන්නේ මාස දහයකට කියල හිතන් මාස දහයකට හරි දැම ඔබෙන් පොඩි ප්‍රශ්නයක් හන අවුරුද්දර මාස කියත්ති නොද අවරුද්දර මාස දොළහක් තියෙනවා ඇතකොට මේ තියෙනෙ මාස්කීයක විදුලියද මස දහයක විදුලිය ඔබට බැලූ බැල්මට තේරෙනවා මේ විදුලියය ඇත මේ විදුලි විය දම මේ මාස දොලාහෙවත් වර්ෂයකට අදාළ විදුලිය නොවෙයි කියලා ඔබට තේරෙන වර්ෂයකට දාළ විදුුවනිවී ඇයි වර්ෂයක් කාලක්්චේදයකට මාස දොළහක් තිබ්බට මෙතන මාස තහයක මුදලින් ගෙවීම පමණයි තියෙන්නේ එතකට මාස දෙකකේවා මදි දැන් අපිට ඕන වෙනවා මෙන්න ගැලපුම් සටහන කියන එක ගැලපුම් සටහන් කියලා කියන්නේ ඔන්න පලවෙනි රෝමිලක්කම මෙතන තියෙනවා කිසියම් මූල්ල වර්ධනයකට අදාළු ූත් ඒවා මෙතෙක් ගිනුම්ගත වී නොමැති නම් ඒවා ගිනුම්ගත කිරීමටත් පවත්නා ගිනුම්වලින් පෙන්වන තත්ත්වය වඩාත් නිවැරදි කිරීමටත් මූල්්‍යවර්සයක් අවසානයේදී ගිනුම් වලට ඇතුළත් කරන විශේෂ සටහන් මූල් ප්‍රකාශන ගැලපුම් සටහන් වෙනවා කියලා කියනවා. මේ බලන්න ඒයන්නේ දැම් මෙතනදි පැහැදිලුව තේරෙනවා මේ තුන්දහාක මුදල් ගෙවීම ප්‍රමාණවත් නෑ මේක තවදුරටත් වර්ධනය වයුතු දෙයක්. එක එකැන තුන්දහට වඩා ගෙවන්න ඕනේ. මස්ස දහයක එකක විතර ගෙවලතින්. තා මාස දෙකක් එකක් ගෙවන්න ඕන. හරේ. එතකට මාස දොළහකමනේ වසරට දාළ විදුලිය. එනම තුන්දහය වර්ධනයක් අවශ්‍යයි. ඇතකට මේක ගිනුමක ගත්තොත් විදුලි වියදන් කියන ගිනම ගත්තොත් විදුලු විය දන් කියන ගිනුමේ මුදල් කියල තුන් දහක් තියනම මේ විදියට මේ තියෙන තුන්ද වැරදි වැරදිවෙන්න අයියේ මේක අවුරුද්ධටමා දාලෙක නෙවෙයි තියෙන් මාස් දහයික එතකට මේ ගිනුම්වල තියන මේ ආගය වෙනස් කරන්න ඕනේ ඒ වෙනස් කරන්න නම් ඒ අඩු අගයන් අපි ගිනුම් ගත කරන්න ඕනේ දැන් අඩු වගේ කීයද අපි බලමු එකත් තුවාලට දෙනවා අභ්‍යාසේ මාස දෙක්කයක නොග නොගෙවූ විදුලිය පන්සීය කෙෙත එම දුන්න කියෙලා ඇතුර මෙතන දහයක් සල්ලි වලින් ගෙව්වා මාස්ස දෙකක් ගෙවලන්නේඒ ගෙවලන තියකයි වටිනාකම් පන්සීය එහෙනම් මේ ගිනුම් සේසය වෙනස් කරන්න ඕන කකින් පන්සීයින් ගෙවන්න තියෙනවා කියලා වෙනස් කරන්න ඕේ මේ විදියට මේ ගිනුම්වල සේසය මෙ විදි වෙනසක් ඇතිකිරීමට හෝ. මෙන්න මේ මුදල් මේ ගෙවීමක් තවදුරටත් ගිනුම්ගත වෙලා නැත්තං එක වර්ධනයක් කර ගැනීමට හෝ. අපි ඇක්තු කරන සටහන් වලට තමාපි කියන්නේ ගැල්පුුම් සටා. ඕක සරලවම හිතවවොත් ලෙජර ගිනුන්වල තියෙන සේසයන්, ගිනුම් කරන මෝලධර්ම මත පදනංව එහි අගය අඩු වැඩි කිරීම සඳහා අපි ඇතුළත් කරන සටහනම් අපි එක දකිනවා ගැලපුුම් සටහන් කියලා එහම් ඔබ තේරුම් ගන්න ගැලපුම් සටහනේ වෙන්නේ ලෙජර ගිනු මේ පවතින සේෂය අඩු වැඩි කිරීම දැන් අපි අභ්‍යාසයකට එමු අභ්‍යාසය තියෙනවා ඉහත තොරතුරු උපයෝගී කරගනිමින් සාරග දෙදස් දාහතේ තුනයි තිස්සක දිනි නවසන් වර්සය ලාබේ ගණනය කරන්න කියලා. රි ඒක යන්න අපි තොරතුරු ටිකක්්දීල කියන ලාබේ හොයන්න කියලා. හරි එනම් අපි සල්ලාම ඒ ප්‍රශ්න අපි කරමු ඔබට පේවාද බලන්න දෙදස් දාහතේ තුනයි තිස්සක දිනට ව්‍යපාරය විකුණුන් තියෙනවා ක්ෂ පහක් එ අපි ැන් කරන්නේ අභ්‍යාසංකය එක ඒ අභ්‍යාසංකයකේ ඉස්සල්ලාම තියනෙ ලාබය හොයන්න කාගව්‍යාපාරයේ ද සාරංගගි ව්‍යාපාරයේ තොකොට සාරංගගේ්‍යපා ලාබේ ගණනයේ කිරීම කියලා මාතෘකාවලි යන්න ලාබය ගණනය කිරීම සාරංගග ව්‍යපාරයේ ලාබේ ගණනයේ කිරීමඒ ලාබේ ගණනය එක යන තින කොහොමද දෙදාස් දාහතේ, තුනයි තිස්සක දිනට විකුණුම් දීලා තියෙනවා වසර අවසාන විකුණුම් ලක්ෂ පහයි ලක්ෂ පහය උඩ රුපියල් කියලදාන ඕන හොඳයි මේ විදිහට ඊළඟට එතනින් අඩු කරන්න ඕනේ විකුණුම් පිරිවය. නේද දෙදස් දාහතේ තුනයි තිස්සක දිනට බිකුණුම් පිරිවය. මොකක්ද මේ විකුණුම් පිරිවය කියලා කියන්න. රි මේක අඩු කරන්න අවශ්‍යය අපි ලාබය හොයන්න කොහොමද බාණ්ඩ ටිකක් විකුණවාට පස්සේ ඒ විකුණල් ලද බාණ්ඩවලින් ලැබෙන ආදායම හදුනාගෙන ඒ ආදායමේ මුලින් අඩු කරන්න ඕනේ ඒ විකුණල් ලද බාණ්ඩවල පිරිවයි. නේද අපි දැන් අප ළඟ තියෙන වන්න සිල්ල වෙලඳ සැලක් අපි සීනී අලවී කිරීමක් කලොත්ඒ සීනිවල අලවි විකුණුම් ආදායමෙන් එසේනි මිලට ගැනීමට දැරූ වයේදම එම නැත්තන් ගැනුම් පිරිවැය හෝ විකුණුම් පිරිවේ හරි ඉතිරිතෝගයක් නැත්තන් ගැනුම් පිරිවය ඉරිතෝගයක් තියෙනවන විකුණුම් පිරිවය අපි අඩු කරන්න අවශ්‍යයි එනම් අපි මෙතන විකුණුම් පිරිවය හොයන්න ඕන කොමද විකුණුම් පිරිවය හොයන්නේ ඔබට පේනවාද බලන්න වර්ෂය ගැනුම් තියෙනවා වර්ෂය ගැනුම් තියෙනවා ලක්ස දෙකක් මේක තමන්ට කැමැති ආපෘතියකින් හදන්න පුළුවන් මේක ඕන විකල්පාකෘති ඕන තරන් තියෙනවා මේක ලේසින්සාම් මේකට හදන්න ඉතිරි තොගේ තියෙනවා එකැන ගත්ත ඔක්කොම විකිනිලා නෑ කියයි කියන්නේ. තු ඉතිරි තොගේ තියෙනව තිස් දාහක් එ ගැනුම් ලක්ස දෙකයි ඉතිරි තොගේ තිස් දහයිනම් එක්ලස් හැත්ත දහක් තමයි විකුණුම් පිරිවෑවෙන්නේ හැ තොරට විකුණුම් පිරිවය එ ලස හැත්ත දහයි එත රබ මෙනෙක් ලස හැත්ත දහක් විකුණුම් පිරිවේ දානො දම්මම දළලාබේවාට ලබාගන්න පුළුවන් හරි තොර මෙතනින් එන්නේ දළලාබේ හරි දළලාබේනවා ලක්ස පහන් එකයි හැත්තෑවා අඩු කරන්න ඕන බිදු තුනයි බිින්දුුවයි දහයෙන් හතක් තුනයි හතරෙන් එක තුන තුන් ලක්ස තිස් හයි දල්ලාබේ එතර මේ බලන්න දැන් මෙතර මේටික පල්ලය හදන්න නැති නිසා මෙතන හදනවා දලලාබේය තුන්ලක්ස තිස් දහයින මෙතනින් අඩු කරනවාපි වෙනත් වියදම් බලන්න අභ්‍යසය වෙනත් වියදන් තියනවා ටිඋට්ටක ළඟතියෙන් නඕනේ වෙනත් වියදම්. හතලිස් දහක් තියනෝ දැමේ හතලස් ද අඩුකරපු ගමන් කියන්නකු බලන්න සුදලා බෙවත් ව්‍යාපාර ලාබේ කියඇති නොදිකල් අඩුකරන්න බල අඩු කරපු ලාබේනවාට කියති නති කියලා බල ලාබේ එනවා තකොට තුන් ලක්ස තිස් දහෙන් හතරිස් දහකඩු කරන බින්දුවයි ධාතුනින් හතරක් නමයයි දෙකයිද ලක්ස අනූදහයි. එහනම් වලට දෙලක්ස අනූදහක ලාබයක් හඳුනාගන්න පුළුවන් ඒ අ්‍යාසය තුරින් හොඳ ඒළඟ අභ්‍යාසය හැ පැති තියනට උට්ටකේ ඔබේ අහනුව ප්‍රශ්නයක් ඉහත තොරතුරු උපයෝගී කරගනිමින් නාමල් සමාගවේ දාහතේ තුනයි තිස්ස එක දිනට ප්‍රාක්්ධනය ගණනය ගණනය කරන්න කියල තුම කියන් ප්‍රාක්්ධනය ගණනය කරන්න හො ඇි බලමු ඒ මොකක්ද කියන්නේ මොකක් දේ සඳවශ්‍ය දැනුම කියන එක අපි ප්‍රාක්්ධනය හොයන්ඩ කියන තියෙන් අපි දන්නව සාමාන්‍යයෙන් ගිණුම්කරන සමීකරණයක් තියෙන්නේ වත්කම් සමානයි වගකීම් දන ප්‍රාක්්ධනය හරි හිමිකං හරි කියලා දැන් මේ සමීකරණ අපිට මේ පැත්ති ප්‍රාක්ධනය හොයන්න ඒ උක්ත කරගන අනිත් විචල්ලය සමී සමාන ලක්කුණෙන් වම්මත පැත්තර ගෙනා ඕොත් ඔබට සූත්‍රයක් හොයාගන්න පුළුවන් මෙන්න මෙහෙම. එහෙනම් වත්කම්රින වගකින් සමානයි ප්‍රාක්ධනය කියෙනෙ සූත්‍රයක් ඔබට හඳුනාගන්න පුළුව බලන්න අභ්‍යසංක දෙකේ අපි ප්‍රාක්ධනය පැත්තලියලා වත්කම් රින වගකීම් කියම මෙහෙම ලියනු හරි ගානට අනුව වත්කම් යටත තියෙනවා ඉඩම් ගොඩනැගිලි ඉඩම් ගොඩනැගිලි ෂ දොල හක් තියෙනවා නේද හරි ඕන විදිහට හදන්න පුළුවන් ප්‍රශ්තියක් නෑ තිීරිය විතරයි අවබෝධ කරගන්න පුරෝණේ තියරිය තමයි ප්‍රාග්ධනය හොයාගන්නේ වත්කම් වගකින් අතර වෙනසින් මෝට රත ලක්ෂාටක් තියෙනවා බඩුතෝගේ ලක්ෂයක් තිය බඩුතෝගේ ලක්ෂයක් තියවා බඩුතෝගේ ලක්ෂයක් තියෙනවා ය ගැතිව එකක්ලස පනස් දහක්තිඉන්නවා නය ගැති එක් ලස පනස් දහක් ඉන්නවා මුදල් සේෂයේ පනස් දහක්තිය නවා මුදල් සේෂයේ පනස් දහක්තියනවා හරි මෙන මේ විදිට දැන් මේටික එකතු කරාම ඔබට වත්කංවල එකතුව ගන්න පුළුවන් වත්කංවල එකතුව කියත්තිය නද බලන්න ි තුනයි බිදුුවයි පහයි පහයි දහයයි එකක් කිතුරුයි තුනයි අටයි තුනයි කොළහයි දොහයි දොයි දහ තුනයි ඒකන ලක්ෂ විස්සයි විසි එකයි විසි තුනයි. ලක්ස විසි තුනක් තිනවා හරි එතකොට වගකීන්ටි අපි ගමු වගකීංවලට එනවා බැංකුුණ අය ැුුණය ලක්ෂ දෙකයි නයි හිමියෝ නයිහිමියෝ ලක්ෂයයි අමේටික එකතු කරපු ගමන් ලක්ෂ තුනයි අද ඔබ කියන්න බලන්න ලක්ෂ විසි තුනක වත්කමුුත් මේ ව්‍යාපර ලක්ෂ තුනක වගකී මුතියෙනවා ඉතිරි ලක්ෂ විස්ස ව්‍යාපාරට යොදව කවුද මේ වත්කම් යොදවන්න ෝනෙක්කු අයිතිකරු එ පිටස්තර පර්ශවෙනි පිටස්තර පාර්ශයකුගේ බැදීම ලක්ෂ තුනයි නං ඉතිරි වත්කම් ප්‍රමාණ යොදෝලතින අයිතිකරු එනම් ප්‍රාක්්ධනයනවා ලක්ස විස්සක් හරිම ලේසි හරි අභ්‍යාසංක දෙක දැම්මගේ පුතාල හදන්න මෙන මේ විදිහෙට අපි දැන් ඊළඟට අභ්‍යාසංක තුනට ලෑස්වියමු අ්‍යසංග තුන අභ්‍යසංග තුනේ තියෙන්නේ අපිට සේෂ පිරක්ෂුමක් දීලා කියනවා ආදායම් ප්‍රකාශනයයි මුල්ල තත්ත ප්‍රකාශනය හදන්න කියලා සේෂ පිරක්ෂුමක් දීල තියෙන වෙලාවක ආදායම් පකාය හා මුල්ල තත්ත ප්‍රකාශනය හදන්න කිව්වම ඔබ මතක තියාගන්න ඕනේ එතනිද අපේ අධ්‍යනය ය තුළ විය උුතු දේ ආකෘතිමය භාවිතයේ හැකයා නිපුුණතාවයක් වර්ධනය කර ගැනීම එත ඔබට ආකෘතිය තුළ කවර ස්ථානවලද අදා අයිතම් වාර්තාවෙන්න කියන එක පිල්බඳ නිපුනතාවයක් හදාගන්න තමයි අපි මේ අභ්‍යාසය දැන් කරන්න හදන්නේ එන අපි අභ්‍යසයට ලෑස්තුයමු කියවගන්න විනාඩියක් විතර හොඳයි අපි දැන් අභ්‍යාසංක තුනට ලෑස්තුයමු අප අභ්‍යාසංක තුුණ කරහ දන්නේ. පළමුුව ආදායම් ප්‍රකාශනයක් අඳින් අවශ්‍යයි. ස්රලාම සුමුදු ව්‍යාපාරය සුමුදු ව්‍යාපාරය නම ලියාගන්නේය එල අවසන් වර්සය දද දාහතේ තුනයි තිස්සක දිනෙන් අවසන් වර්සය සඳහා ආදායම්, ප කර ලියගන්න ලියාගන මේ ආදායම් ප්‍රකාශනය අආවකෘතිය මේ විදිහටා ඳන්න මෙහෙම සලාම මේ ආදයම් ප්‍රකාශනය අපි දකිනවා විකුණුම් තියෙනවාඉළඟට විකුණුම් පිරිවයරි විකුණුම් පිරිවෑ අපිට විස්තරාත්ම කොල යන්න පුළුවො මේ විදිහට ආරම්භකතුගය නුම් හරි රෝල් කීපයක් කිල්ල අවසාන තෝගේ දැම්ක අවසාන තෝකයක් නෑනි අවසාන තෝකයක් නැතුනට පොඩ ලියමුම අපි එක සාමානය අකෘතිය පුරුදුවෙන්නත් තෝන නිහරි ගානය අවසානතෝකයක් නෑ බලන්න අවසාන තෝකයක් නෑවගානය දළලාභේ හරි වෙනත් ආදාය වෙනත් ආදයෝක තියෙනු මේක තමා ආකෘතිය දැ මෙතන වියදන්ටි කපිලියමු තීරු දෙකක් ගන්න පුළුවන් මේ විදිිය රෝබට මේක වියදම් වස්සෙන් මොනා දෙන්නේ බෙදෑහැරීමේ වියදම බෙදෑහැරීමේ වියදම රි පරිපාලන වියදං පරිපාලන වියදං රි වෙනත් වියදං හරි මූල්ල වියදම් ඒ වගේ විය දන්ටිකේනවා දැන් ආදයම් ප්‍රකාශන වරයි මේ බලාපරොත්තු සුද්දලාබේ හෝනි එක. දැන් අපි මූල්ල තත්ත ප්‍රකාශනයටයන් මූල තත්ත ප්‍රකාශනය අප ඉරුල් කරගමු එ විදිර මූල තත්ත ප්‍රකාශසනය උපටා තින්න පුළුවන් හද තීරුත් වුණක් එක්ක පළමුුව මේ ජංගම නොවන වත්කන් තියෙන්නේ ජංගම නොවන වත්කං දෙයක් කියානවශ්‍යයි ආදායම් ප්‍රකාශනය ඔබ මේ ලීදතිනන ව්‍යාපාරය කොයි වර්ෂයකටද හදන්නේ හදන්න ආදායම් ප්‍රකාශන කියලා තිර තුනකට මෙහම ලියල් තිෙනවා සෙස්ස පත්‍රයත් ලියන්න්න වන ව්‍යාපාරය නම දෙදස් දා හතේ තුනයි තිස්සක දිනට හදනවා කියර ලියන්න ඕනේ හරි එකන්නේ ඉළඟට මුූල තත්ත ප්‍රකාශනය කියලා ලියන්න ඕනේ හරි ඒන්නේ අපි කොයි කාලයකටද හදන්නේ කියලා පැහැදිලි කරන්න නන් හරි ජංගම නොනවත්කං පිරිවැය සමුච්චිතශය සුද්ධගේ මෙහෙම ලියන් මේක මෙ මෙහම ලියන්න පුුවන් ට උට්ටේ ආකෘති දීලතින බලාගන්නත් පුළුවන්. ඉළඟට ජංගම වත්කංගෙනවා ජංගම වත්කම් හරි ඉන් පසුව ජංගම වත්කංවලින් පසු අපිට එනවා හිමිකම් කොටස නියෝජනය කරන්න අප හිමිකම් කොටස බලමු ඉළඟට තීරු තුනක් මේ විදිහර අපයන්දිීනවා. එකේ හිමිකම ඒ අර්ථේ ප්‍රාක්්ධනය එනවා ජංගම නොන වගකින් එෙනවා ජංගම වගකින් එනවා. හරි. විදිේ න දැන් අපි අභ්‍යාසයේ ආරම්භ කරමු ඔබට මේ අභ්‍යාස්සයේ දීලතියන තොරතුරු වාර්තාගත කරන්න පළමුුව විුණ විකුණු සටහන් කරන්න තියෙනවා විකුණුම් එනවා විසිදස් දෙසීයක් ත විකුණුම් මෙතන විසිදහස් දෙසීයක් ඔබට වාර්තා ගත කරන්නවා ආපසවුම් අපසෙවුම් කියලකනේ බාන්්ඩ අලවි කළ පසු ඇරංගන නයගෙතියන් විසින් විවිධ හේතුමත අපට ආපසු හරවල එවනවතමැපුතේ අපි ආපසු එවුන් ලෙස දකිින් එනම් අලවි ආදායම අඩුකිරීමක් ලෙසි ආපසු එවුන් මෙතනින් දෙසීයක් අඩුකරවා දසේ හතර එකදිනට වෙළඳ තොගේ එද්ස් පන්සීයයි ආරම්භක තොගේ මෙතන දානෝ එද්ද පන්සීයක් එදද පන්සීයක් ගැනුම් අටදාහයිගැනුම් දානො මෙතන අටදාහක් ඉළඟට ගැනමේ කුලි හාරසීයයි ඉතින් ගැනීමේ කුලි හාරසීයයි තන දානවයි හාරසීය. පැටවීම හා බෑමේ කුලි තුන්සීයයි පැටවීමේ හා බෑමේකුලි තුන්සීයයි රි ආපසිවුන් දෙසීය ඒ අඩු කරනෝ ආපසියවුන් දෙසී අඩු කරනෝ හරි ආපසිවුන් දෙසයක් අඩු කරනවා අපසිුම් දෙසියක් අඩු කරනවා ආපසියවුන් දෙසක් අඩු කරනවා. ආපසුයවු දෙසයක්ක් අඩු කරනවා. එළඟට ලදවට්ටම් සීයි ලදවට්ටම් සිය වෙනත් ආදායමක් අපි වෙනත් ආදායං වලදාගමු ලදවට්ටම් සීයයි. ලදවට්ටම් සීයයි. ආයෝජනාදායන් හාර් සීයයි, ආයෝජනාදායන් හා සීයයි පේකත්දාගමු නහෙම. එළඟට පෙච්චාරණ වියදක් පිදන්නවා පෙචාරණ වියදං කියලක යන්නේ බාණ්ඩ අලවිය සඳහ දරන විය දමා එනම් බෙද හැරීම වියදන් කොටසට තමයි යන්නේ කියයක්ද තුන්සීයයි තකොට අපිට පුළුවන් ප්‍රචචාරණ වියදං තුන්සීයක් දා පෙචචාරණ වේදං තුන්සීයයි බොල් නෑසීයයි බොල්නය දුන්වට්ටම් දෙසීයයි දුන්වට්ටම් දෙසයයි දුන්වටටම් දෙසයයි. වැටුාේතන වැටුපපා වේතන තියෙනවා පන්සීය. වැටුාේතන පන්සී. එක පරිපාලන වියදම. විදුලිය. අසූයි විදුලි එකසි අසුවයි පරිපාලන වියදම. ගොඩනැගලිෂය අසුවයි පරිපාලන වියතමක්. ගොඩනැගිෂය අසූුවයි පරිපාලන වියතම. වරිපනං හතලිහයි පරිපාලන වියදමක් වරිපනං හතලිහයි පරිපාලන වියතම පරිත්‍යයාග පණහයි වෙනත් වියදමක් තොක පරිත්‍යයාග පණහයි වෙනත් වියදමක්.ේ බලන්න නය නයපොලි මල්ල වියදමක්න එනම් මල්ලි වියදැන් තිදාන නයපොලි දෙසීයයි නයපොලි දෙසයේ බැංකු ගාස්තුව එකසිය පණහයි බැංකු ගාස්තු එකසිය පණයි ඉඩම් කියන්නේ ආදායමක් වියද මක් නෙවේ වත්කම වත්කමක් නම් මුල්ල තත්ත ප්‍රකාශනය තමයි දානී. ඉඩම් කියද අටදාහයි. මේ බලන්න ඉඩම් පිරිවයටතේ අටදාහක් යනු. ගොඩනැගිලි හාරදාහයි. ගොඩනැගිලි හාරදාහය. සමුච්චිතශය, ැගිලි සඳහා සමුච්චිතශය හාරසීයක් තියෙනවාඉළඟට ආයෝජන ආයෝජන අස්පුෘර්ෂය වත්කමක් මේ ජංගම වත්කේ ජංගම නෝනවත්කමේ අතර මැදල යන්න පුළුවන් ආයෝජන කියද හාරදාහයි නයගැතියෝ දාහයි එක ජංගම වත්කමක් නයගැතියෝ දාහයි ගමවත්කමක් අපි දාමක තීරු තුනක් තිය නිසා දෙවෙනි තිරුට දාමු තිරු දෙකක් තිය අවස්ථාවක පලෙන් තිරුර න්න. ඊළඟට මුදල් සේෂය එද්දා සටසීයයි මුදල් සේෂයේ එදදා සටසීයයි මුදල් සේෂ එද්දා සටසීයයි ඒ ජංගමවත්කමක් නයි හිමියෝ හස්සීයයි හිමියෝ හස්සීයයි හස්සයයි බැංකුණය දෙදහයි බැංකනය දෙදහයි ප්‍රාක්ධනය හද්දාහයි තුන්ගනිතීරුවටම ප්‍රාක්තනය හද්දාහයි. දැන් ඔබ, සේෂ පිරක්සුමේ තියන මේ අයිතම් ටික ආදායම් ප්‍රකාශනයටයි මූල්ල තත්ත් ප්‍රකාශනයටයි දැම්මා. මෙතනදී ඔබ ආදායම් වියදන්ටික ඔක්කුම ආදායම් ප්‍රකාශනයට දැම්මා වත්කං වගකින් හිමිකම් සියල්ලම මූල්්‍ය තත්ත ප්‍රකාශනයට දැම්ම. එතවට මේ දෙක නිශ්ි ආකෘති දෙකක්. මේ ගානය බලාපොරොත්තුව ඔබට මේ ආකෘතිමය අවබෝධයක් ලබාගන්න. එෙක් අයිතම් කවර ස්ථානය සටහන් කරනවද කියන එක පිළිබඳ අවබෝධයක් ලබාගන්න. අපි බලමු මේ ඇතුළ තියෙන මේ අයිතම් ගැන විස්තරයක්. මේ විකුණුම් කියන්නේ ව්‍යාපාරයක ප්‍රධාන මෙහිුම් කටයුත්ත තුළින් ලබාගන්නා ආදායම. ආපස්ස එවුම් කියන්නේ ිැ හිතන්නකෝ මිනිස්සුන්ඩ බාණ්ඩ වික්කට පස්සේ එවින්සුවේ බාණ්ඩ ටික ඇරන්න යනවා ඇරන් ගිහිල්ලා යම්යම් හේතු මත අපිට ආපසු හරවල එවනවනම් ඒක තමයි අපි දකින්නේ ආපසු එවුන් ලෙස. ඉලඟන මේ විස්තරය සම්පූර්ණයම තියෙ විකුණුම් පිරිවෑ හොයා ගැනීම තමයි මේකේ ගැනුම් කියනෙ ඔබ දන්නවා විකිිනීම සඳහා බාණ්ඩ ලබාගත්ත එක තමයි මේ ගැනුම්වල තියෙන් ඉන් පසුව ගැනුම් සම්බන්ධතියන අතිරේකතාව වියදන් කීපයක් තියෙනවා ඒක මෙතන තින ආපසෙවුම් දෙසීයා. ඒක තේරුම අපි බාණ්ඩ ගත්තට පසුව ගත්ත බාන්න යම්යම් හේතු මත අපි ආපෝ හරවල යවනෝ. අන්න ඒකට තම අපි කියන්නේ ආපසු යවුම් කියලා. ඉළඟට වෙනත් ආදායන් කියලක කියන්නේ ප්‍රධාන ආදාෑමට අතිරේකව ඕවියහ පාරයක තියන වෙනත් ආදායන් ඒකයන්නේ ප්‍රධාන දායම තම ප්‍රධාන මෙහවුම් කටයුත්තෙන් ලැබෙන්නේ එම ප්‍රධාන මෙහෙවුම් කටයුත්තයෙන් පරිබාහිරව අතිරේ කළ සලබන ආදායන් තමයි වෙනත් ආදායන් කෙන කොට සැපි දාන්නේ මෙතන තියෙන වියදං ටිකක් මේකේ බෙදෑහැරීමේ වියදං පරිපාලන වියදං වෙනත් වියදම් මල්ල වියදන් කියලා බෙදැහැරීමේ වියදන් කියන්නේ බාණ්ඩ අලවිය සම්බන්ධයෙන් දරන වියදම් තමයි මෙතන වාර්තා වෙන්නේ පරිපාලන වියදන් කියන්නේ ආයතනේ පරිපාලන මේ කටයුත්ත සම්බන්ධයෙන් දරන වියදම් මෙතන වෙනත් වියදං කියල කියන්නේ මේ බෙදෑහැරීමේ වියදම් පරිපාලන වියදම් මූල්ල වියදං කියන තුනටම අයිති නැති එහෙත් ව්‍යපාරය තුළ පවතින වියදමක් මූල්ල වියදන් කියල කිය කියන්නේ ඕව්‍යපාරයට අරමුදල් සපයාගැනීම සම්බන්ධයෙන් දැරීමට සිදුවන විය තමාඒවගේ මුූල තත්ත ප්‍රකාශනයට ගියොත් මේකේ වත්කං වගකින් හිමිකම් කියෙන තුන තමයි වාර්තා වෙන තවත්කම් කොටස කොටස් දෙකට බෙදෙනවා එකක් ජංගම නෝනවත්කං අනිත්තක ජංගමව වත්කව ංගම නොනවත්කං කියනේ අවුද්කට වඩා වැඩිකාලයක් ව්‍ර්‍යාපාරය තුළ ඉපයින් ලබා දෙන වත්කං ජගම වත්කං කියෙලා කියෑන අවුරුද්ගකට වඩා අඩු කාලයක් තුළු උපලබ්දිවන වත්කං වලට තමපි ජංගම වත්කං කියලා කියන්නේ එතර මේ හිමිකන් සහ වගකින් ගැන ඔබ දන්නවා ඇති විශිශ්‍යම මෙතන මේ වගකින් වල වසර කිහිපයක්කට බැඳීමක්කට යටත්වන වගකින් ජංගම නොවන වගකින් මස ොහක් ඇතුළට ගෙවා නිදහස් කළේතු බැඳීම් ජංගම වගකින් ලෙසපි දකිනවා. එතකොට මේ අයි්‍ය මොන්න්නොවේ පදනම් මත ඉදගෙන පොදු මිනුම් මත ඉඳගෙන අපි වාර්තාගත කෙරින් කරන මේ ආකෘති වල ඔබ අවබෝධයක් තිබිය යුතුය මොකද ඔබ ඉදිරි අභ්‍යාස් කරන්නනම් ගැන ඔබට නිශ්ෂිත අවබෝධයක් තියෙන්ෙන අවශ්‍යයි. දැන් හොඳ අපි හදපු ගාන අපි තුලනය කරම් බලන්න මෙතන විකුණුම් වලින් ආපසවුම් අඩුකරපුම සුද්ධ විකුණුම් විසිදහක් තියෙනු හරි දැන් මේ විකුණුම් පිරිවය වසයෙන් දීර්ග කර තින මේ ටික අපි ගලපුපුුම නමදස් පන්සීයයි නමදස් නමසයයි දහදස් දෙසීයෙන් දෙසය කරඩොම් දහදා එක හොම අඩු කරනවා හරි දවසන්තෝගයක් නෑක අපි දන්නවා එතකොට දළලාබේනවා දහදාහක් ඒ දළලාබේට මේ පන්සී එක තුුණා ද පන්සීයක මුලු ආදායමක් එනු එ මුළු ආදායම අපි විය දන්ටික අඩු කරන ඔක්කොම වියදන්ටික මේ විදිහට ට අඩු කලි සුද්ද ලාබේගන්න වියධන්ටික අඩු කරපු මෙතන හයිසිීයක් කෙනවා මෙතන විස්්සයි දෙකක් කිතුරුේ අටසීයක් කෙනවා මෙතන පණහක් කෙනවා තුන්සිය පණහක් තියෙනවා දැන් අඩු කරලා සුද්දලාබය ඔබට ගන්නතිෙන් සුද්දලාබය දැන් දස් පසයේ මේ වියදන්ටික අඩු කරන තිය ඉදදා සාරසියයි එදදා ර්ය පණසට ද පන්සෙන් එදදා සටසයක් අඩු කරන්නතිද පසී හකීයක් එනවා බලන්වාල සුද්ද ලාබිහවෙලා හොද පුතයි කියයක්නවද අටද හස්සය එනවා දැන් අපි මුූල තත්ත ප්‍රකාශනය තුලනය කරමු ල ත්්‍රකාශය තුළලනය කරද්ද පළමුුව කරන්නේ මේ සුද්ධලාබය අයිතිකාරයනය අයිති එනිසා අපි මේ කොටසා අයිතිකරුට ලබා දෙන්න ඕොනේ ඒ නිසා අපි කරන වැඩේ ප්‍රාක්ධනයට යටින් සුද්දලාබේ කියලා ඔය වටිනාකම එකතු කරනවා කියද්ද අටදස් හස්සීය එතකොට එහ පැත්තර මේ ඔය අයිතම් සියල්ල මාරු කරම අපි මේ විදිහයට රි මෙතනත් ඒ විදිහට කරමු දැම් පිරිවෑ තියෙනවා සමුචිතෂය කියන්නේ පිරිවය අඩුවෙනවා අඩුවෙ අතම සුද්දාගයන්නේ ඉඩංවල සමුචිතශයක් නැති නිසා අටදහම මෙතැන්නේ එනවා ගොඩ නැගිලි වල තියෙන නිසා තුන්දා සයිසීය එන්නේ දැම් එක බැලස් කරලා අපි ගමු හාරසීයයි දොලොස්දහයි හයයි එකොලොස්දා සයිසිය මේදක හැපැතර මාරු කරනවා දෙදා සටසීයේ බිින්දුවයි බින්දුවයි අටයි හයයි දහතර එකක් කිතුරුයි පහයි දෙකයි හත එක අටයි එකයි දහටදස් සාරසිය දැ මේ පැත්ත ති තුලනය කරල දාමු පාලුස්ද හස්සීයයි දහදාහසීයයි දහටදස් හරසිය හද දැන්ි තුළනය ක තියන දැම්බලාලන මුලුවත්කම් දහටදා සාරසීයයි මුළුවත්කං මුළ වගකං හා හිමිකං වගකං හා හිමිකම් දහටදා සාරසය මේ මේ විදිහට අපිට පුළුවන් වෙනවා සේෂ පිරක්සුමක් දීලා තියෙන වෙලාවක ආදයම් ප්‍රකාශනය මුලතත්ත ප්‍රකාශනය හදන්. හොඳයි දැන් ඒ අභ්‍යාසේ අවසන් කරලා තියන. ඉළඟට නිබන්ධනය ඔබට විශේෂ ගැලපිළි කහිපයක් තියෙනවා ඔබ ඒ ගැලපිළිවලට තමයි සම්බන්ධ වන්න හදන්නේ. ඒ තමයි පළමු ගැලපිල්ලවන අවසාන තොක ගැලපිල්ලට සම්බන්ධවෙන්න තමයි දැන් ඔබ හදන්. අපි ලැස්තුවමු අවසාන් තොක ගැලපිල්ල කොහොමද. හරි දැන් ඊළඟට අපි මේ විඩිය එක තුළින් අපි අද කතා කරේ කෙවල් ස්වාමි ව්‍යාපාරයක, මුල්ල ප්‍රකාසන සම්බන්ධ මූලික කොටස එක කියන්නේ ආදායම් ප්‍රකාශනය හා මූල තත්ත ප්‍රකාශනය ආකෘතිමය භාවිතය කරන හැටි ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම දැන් අපි ඊළඟ කොටටසම් පටන්ගන්නේ ගැලපිළි ික ඉන් පසු අපි පටන්ගන්නවා ගැල පිළි සහ ඒ ගැලපිළිවල බලපෑම මත ආදායම් ප්‍රකාසන සකස් නා කාර ඉළඟ වීඩියෝකට සම්බන්ධ වෙලාසිලමු ගැලපිළි ඉගෙන ගැනීමට ඔබට අවස්ථාවක් උදාවෙනවා එ අපි ඊළඟ වීඩිය එකින් හමුවෙමු මේකේ මේ වීඩියෝට අදාළ නිබන්ධනේ YouTube එකේ පහල ලින්කිි එකක් ඇති එලිංක එකින් බල යාලා ලබාගන ඒ අභ්‍යසටික විසඳන්න අකණ්ඩුවෝ මේ සම්බන්ධ ඉදිරියට YouTube එක ගහරා වායාලට වීඩියෝස් ටික හම්බවෙේ එනම් අපි නැවත් හමුුවමු එනම් සීල දෙනාටම බුදුස්වරණයි අයි බෝවන්න